මේ අවුරුද්දේ ඔබේ ලග්නයට කොහොමද? දිනෙත. බිනින තරු රටාවේ නොදකින එළිය. කුම්භ ලග්නයට නම් හොඳ අවස්ථාවක් තියෙන ඔබේ සිතුවිලි වලින් ප්‍රයෝජනයට ගන්න. සිතුවිලි ප්‍රයෝජනයට ගන්න කියන්නේ මෙච්චර කල් හිත හිතේ තියෙන මොන හරි කරන්න ඕන කියන අමුතු ගාන ඔන්න දැන් කරන්න ඕන නෙමෙයි. කල යුතු කාලය ඇවිල්ලා. ඉතින් දැන් ව්‍යාපාරයක් මොනවාම හරි දෙයක් කරන්න පුළුවන් නම් කුම්භ ලග්නයට ඒක ජය ලබා ගැනීම හැකියාව පැහැදිලිවම තියෙනවා. මොන හරි විකුණුම් සම්බන්ධයෙන් හරි අමතර මුදලක් හොයන්න පුළුවන් නම් සුළු හෝ දෙයක් කරන්න අනිවාර්යයෙන්ම ඔබට ජය ගන්න පුළුවන්. ඒ වගේම සෞඛ්‍ය තත්ත්වෙන් ගත්තහම පොඩ්ඩක් අසන හදිසි අසනීප ඇත්තට සම්භාවිතාව තියෙනවා. මොකද දොරස්සම තැන බ්‍රහස්පති සංක්‍රාන්තියක් සිදුවෙන හින්දා ශනි සහ ගුරුගේ බලපෑම හින්දා ඔබේ සෞඛ්‍ය පිරිහීමට ඉඩ තියෙනවා. ඒ හින්දා ජූනි මාසෙ විතර වෙනකන් අහිතකර කර බලපෑම මේ කාලේ මේ ගෙවෙන කාලේ වර්තමාන කාලේ එන්න පුළුවන්. ඒ හින්දා මොනවාම හරි රෝගයක් රෝග ලක්ෂණයක් ඇඟේ තියෙනවා නම් ශරීරයේ අනිවාර්යයෙන්ම ඒකට අවශ්‍ය ඖෂධ ගන්න. ඒ වගේම ඔබට ආයුර්වේද බෙහෙත් ස්වභාවික බෙහෙත් හැමතත් අල්ලන කාලේ ඒ හින්දා රැට ඉදිරියට එන්න පුළුවන් මේ වගේ දේවල් හින්දා සාමාන්‍ය රාත්‍රියේ නිින්ද යනවා. විවිධ දේවල් මතක් වෙනවා. නිින්ද කැඩෙනවා. ඒක ඒකෙන් ලෙඩ වෙනවා. ඒක හින්දා නිදන්ගත ඒකෙන් වෙන්නේ නිදන්ගත රෝග. මොනවා හරි තිබ්බනම් අම්මලා තාත්තගේ ඉඳන් ආපු ජානමය ගැටලු ඕවා වර්ධනය වෙනවා. ඔබ පොඩ්ඩක් සෞඛ්‍ය සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න. හැබැයි මූල්‍ය තත්ත්වය දිනු කරගන්න පැහැදිලිවම ඔබට යන්න දිනු කරගැනීම හැකියාව එකක් ලැබෙනකොට එකක් නැති වෙනවා කියන එක. කුම්භ ලග්නෙම යන්න. ඔව්. සෞඛ්‍ය තත්ත්වේ නැති වෙනව නෙමෙයි තමන්ගේ උනන්දුව වුමනාව මත හොඳට දැනුමෙන් වැඩ කටයුතු කරන්න පුළුවන් නම් සෞඛ්‍ය සම්බන්ධයෙන් ඔබට ජය ගන්න පුළුවන්. ඒ වගේ උද්විකතම චමත්මාත්‍ය ඇතින් සෞඛ්‍ය පිරියෙන්න හැම ලග්නයකටම ඒ ලග්න හිමියා කටයුතු කරන ආකාරය බලපානවා. අනිවාර්යයෙන් තමන්ගේ සැලකිල්ල බලපානවා. ඔව්. ඉතින් නොසලකිලිමත් නොවේ සැලකිලිමත්ව රෝගකාරකයන් පිළිබඳව යම් යම් ඉඟියක් දෙනවා නම් ඒ ඔස්සේ ගිහිල්ලා ප්‍රතිකාර ගත්තොත් අනිවාර්යයෙන්ම නිරෝගීව ඉන්න පුළුවන්. ඒ වගේම කුම්භ ලග්නයට ඉදිරි වැඩ කටයුතු වලදී යමෙක්ට උපදෙස් දෙන්න කලින් ඔබ එය අනුගමනය කරන්න බලන්න. මොකද ඔබ දිහා බලලා අනිත් අය හැදෙන්න පුළුවන්. විශේෂයෙන් නායකත්වයක් අරගෙන වගේ දැන් වැඩපලක නම් ප්‍රධානයි. ඔව්. ව්‍යාපාරේ නම් තමන් නම් අයිති. ඔව්. තමන් ශක්තිමත් වැඩ කටයුතු කරන්න බලන්න. එතකොට අනිත් අයගේ සහයෝගය හොඳටම ගන්න පුළුවන්. හැකියාව කුම්භ ලග්නයට අනිත් අය ඔබව අනුකරණය කරන්න එළඹෙයි බොහෝ. ඔව්. අනිත් එක පවුල් ජීවිතය ආශ්‍රිත වැඩ කටයුතු වලදී බැරෑරුම්ව සාකච්ඡා කරන ටිකක් මේ නිකන් ඔය ප්‍රශ්නයක් කතා කරලා බේරෙන්න එපා. ඒක ගැඹුරටම සාකච්ඡා කරන්න. හරි විදිහටම විනිවිද භාවයෙන් යුතුව සාකච්ඡා කරලා විසඳගන්න උත්සාහ කරන්න. එතකොට හැමදේම හොඳ පැත්තට කරකවාගෙන මේ අවුරුද්ද සාර්ථක කරගැනීම හැකියාව තියෙනවා. අනිත් අයට කියන වැඩ තමන් ව්‍යාපාරයක් කරනවා නම් අනිත් අයට ප්‍රමාණවත් විදිහට හොයලා බලන්න. අනිත් අයගේ අදහස් වලට ගරු කරගෙන යන පුළුවන් නම් ඔබට හොඳ දිනුවක් ලබා ගැනීම හැකියාව තියෙනවා. පොඩි පොඩි දේවල් ඔළුවට ගන්න නැතුව ජූලි ඉඳන් අගෝස්තු අතර කාලයේ විශාල වශයෙන් මේ තමන්ගේ දේවල් වර්ධනය කරගැනීම හැකියාවක් ලැබෙන කාලය. ඒක හින්දා නිතරම වත් පිළිවෙත් පින්දහම් කරගෙන ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගන්න බලන්න. පුළුවන් නම් දිනපතා ගණ දෙයයන්ට ලක්ෂ්මයනයන්ට නමස්කාර කරන්න. විශේෂයෙන් සෙනසුරාදා දවසේ පන්සලකට ගිහිල්ලා පහම්පත්තු කරලා බෝධි පූජාවක් වගේ දෙයක් කරන්න පුළුවන් නම් ගොඩක්ම මේ වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. බිනින තරු රටාවේ නොදකින එළිය සෑම ඉරිදාවකම රාත්‍රී 10ට